ණ අයිවන් උසස් පෙල සිංහල සාහිත්‍ය කැටිසටහන් තුන අධ්‍යකාවේහි පබදඒවගේම එම ප්‍රබේධයන්හි පවතින්න වූ විශේසිත අක්ෂණය පිළිබඳවයි අපි මෙතනදි සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ මීට කලින් අපි සාකච්ඡාවන් දෙකක් සම්බන්ධයෙන් පවත්වන්නට යෙදනා ඒ කොටස් දෙක නැරබේ අධ්‍යියනය කළේ නැත්නම් ඒ කොටස් දෙකම අ්‍යනය කරලා මේ කොට සාධියනය කළොත් ගොඩක් ඔබට ප්‍රයෝජනවත්වේ කියලා අපිවිශ්වාස කරනවා ඉතිං කාව්‍ය ප්‍රබේද පිළිබඳව දක්වා අදී ප්‍රධාන වසයෙන් අපට කතා කරන්නට පුළුවන් කාව්‍ය වර්ගහතරක් පලවෙනියටම මහාකාව්‍ය කණඩකාවිය ගේ කෝසකාවේ සහ තවත් විශේෂත කාවිවර්ගයක් චම්පුකාවේ කියලා. මේ කාවි වර්ගී කරණය පිළිබඳව තොරතුරු අපිට අධ්‍යනය කරන්නට පුළුවන් ඒ සුරවීර සුරීන් විසින් සාහිත්‍ය විචාර ප්‍රදීපිකා කියන ග්‍රන්තයේ තුළ කාවි විචාර ග්‍රන්ථයේ තුළ තොරතුරු ඇතුළට කරලා තිබෙනවා ඒ ඇසුරින් අපිට මේ ව වර ගහතර මහාකාවිය කණ්ඩකාවි කෝසකාවය චම්පුකාවී කියලා වර්ගී කරණය කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තියනවා. ඉතින් අපි බලමු මහාකාවයක් යනම කක්ද කියලා මහාකාවිය. මහාකාව කියනකේ සාමාන්‍ය දහස විසාල එහමනැත්නන් දීර්ග එහනැත්න ලොකු කාවිය කියන අදහස අපිට සාමාන්‍ය අදහස විදිහට අරගන්නට පුළුවන් මහාකාව්‍ය කිය එක අදහස හැටියට. එතනති කිසියම් අංගලක්සන සමූහයකින් සමන්විතව පැවතීම මහාකාව්‍යයක් බවට එම කාව්‍ය නිර්මාණය සාහිත්‍යය නිර්මාණය මහාකාව්‍යයක් බවට පත්වන්නට නම් පැවතිය යුතු ලක්ෂණ කිහිපයක් පිළිබඳවත් සංස්කෘත මහාකාවයන් තුළ සඳහන් කරලා තියෙනවා එවගේ සිංහල සාහිත්‍යය තුළත් සියබස් ලකර කියන ග්‍රන්ථයහි මෙ මහාකාවක පවතින්නට ඕන ලක්සණ මොනවද කියන එක පිළිබඳව සඳහනක් සටහනක් පවතිනවා. මහාකාවක පැවතිය යුතු අංග දක්ව ලති නෝ සංස්කෘත කා්‍ය අදර්සයත් වගේම සියබස් ලකර කියන සිංහල ග්‍රන්තිය තුළත් පට දැක ගන්නට පුළුවන්කම තීරෙනවා. එහම නම් මහාකාවීකය යන විශාල දීර්ක එෙමනැත් නම් ලොකු කාවිය කියන අදහස සියබස්ලකර සංස්කෘත කාව්‍යදරසය තුළ මහාකාව පැවතිය යුතු ලක්සන සඳහන් කරන ආකාරයපි ඊළඟට බලමු එතනදී කාව්‍යදරසෙහි සඳහන් වෙලාතිය නො මේ විදිහ ස්ලෝක කකිහිපයකින් සර්ග බන්ධෝ මහාකාවයම් මුච්චතයේ තස්සය ලක්ස නම් ආසිර් නම ක්‍රියාවස්තුූ ඩෙර් දේශෝ වාපිත්තං සුකම් මුකම් ආදි වසේ. එවිදිහට සඳහන් කරලා තිය නඔබ මේ මහාකාවේ ලක්සන ටික මතකෙහි තබා ගැනීම වැදගත්වෙනවා මහකාවියක මූලික වසයෙන් සර්ගවලින් බැඳිය යුතු ඒවගේම ආසිර්වාදය නමස්කාරය වස්තු බීජය අඩංගු විය යුතු බව තමයි මහාකාවි ලක්සන සඳහන් කරන මූලාස්්‍රයන්හි සඳහන් කරලා තියනෙ. එවගේම ප්‍රධාන වසියගේ ලක්සන කිහිප එම පි බලමු ප්‍රසිද්ධ පුරුසයකු හෝ ස්ත්‍රේක කතා නායකයා කිරීම මහාකාවයක් රචනා කිරීමේ දී එම කාව්‍ය තුළ ප්‍රධාන චරිතය එහමැත්නම් ප්‍රධාන කෙනා එ වටිනා කියන කෙනෙක් ත්‍රයක්ක් වෙනට පුළුවන් හිමැත්නම් පුරුසක් වට පුළුවන්. එවිදිට ප්‍රසිද්ධ පුරුසයකු හෝ ස්ත්‍රියක කථනායකය ලෙස යොදා ගැනීම මහකාවක ලක්ෂණයක් එවගේම දූතියා වන්සාධයෙන් සුන්දරයකු වීම උසස් වූ කොලයක උසස් වූ තත්වයක පවතින කෙනෙක් තමයි දතියා විදිහට යොදා ගැන්නට අවස වෙන්න එවගේම ඉදිහාස කතාවක් හෝ ආසිර්වාදයක් පූර්ුව කරගෙන පූරුවන්ගම කරගෙන මහා කාවයක් රජනාාකිරීමත් තුන්වෙනි ලක්ෂණය විදිහයට සඳහන් කරන්නට පුළුවන් ඊළඟට කුසල ප්‍රශ්නය මුල් කොටගෙන දූතියා වැනීම එම යොදාගනු ලබන දූතයාගේ හැකියාවන්ඒ වගේම දක්ෂතාවයන් මුල් කරගෙන්ෙන එම දූතියා වරණාවකට පත්කිරීම වරණාවකට ලක්කිරීම මහාකාවියකදී සිදු කළ යුතු කාර්යක් එවගේම යායුතු තැන් දක්වන්නට ඕන ඒ අනිවිඩය අරගෙන යායුතු තැන මොකක්ද හොමක්ද ක සඳහන් කළ යුතුයි. එවගේම මාර්ග දේශදී වරනා කිරීම දූතියා ගමන්ගන්නා වූ මාර්ගය තුළ තිබෙන්න වූ විසේ සිත තැන් වරණාවට ලක්කිරීම මහකාවිය තුළ සිදු කළ යුතුයි. එවගේම දේශ නාගරී නායකයන්ට ස්තුතිය සිදුකිීම ස්තුති කිරීම එවගේම වරුතාන්තය කීම තමා ගෙනයන්නට බලාපොරොත් වෙන ඒ ගෙනයන් වු ලබන පනවිඩේ මහාකාව තුළ අන්තර්ගත කිරීම ඒවගේ දූතයාට ආසිර්වාද කිරීම කියන ලක්ෂෙන මහාකාවයක් තුළ පවතින්නට ඕනෑ මේ කරුණ ඔබට පුළුවන් සටහනක් දිට සටහනක යොදාගන්නට පුළුවන්කම තේරවා එහම නම් මහාකාේ ලක්සන නවයක් තමයි මෙතැනති අපි කතා කේ ප්‍රසිද්ධ පුරසයකුහෝ ස්ත්‍රයක කතානායකයා ලෙස යොදාගැනීම දූතියා පිළිබඳව පවතින උසස් වන්සවත් බව පැවතීම යුතාගන්න වූ තූතියා උතස් වන්සවත් වත් කෙනෙක් විදිහයට යුතාගන්නට ඕනේ. එවගේ ඉතිහාස කතාවක් වෝ ආසිර්වාදයක් පූරුව කරගැනීම දූතයාගේ දක්ෂතාවයන් වරණා කිරීම යා යුතු තැන දැක්වීම ගමන්ගන්නාව වූ මාර්ගය තුළ තිබන්න වූ විධ ස්ථාන පරණ කිරීම එවගේම ගමගන්නා වූ මාර්ගය තුළ එවගේම තමන් බලාපොරොත්තුව වෙන පනිවිඩය යොමු කිරීමට බලාපොරොත්තු වෙන නායකයන්ට ස්තුතිය ප්‍රකාශයට පත්කිීම මහහාකාවය තුළේ සිදු කළ යුතුයි හනිවිඩේ දැක්වී යුතුයි දූතය අට ආසිර්වාද කළ යුතුයි සිංහල සාහිත්‍යයේ සම්භාාවය මහකාවය දෙකක් පවතිනවා එකක් තමයි කවුසිලමින එවගේම කාවිසේකරයත් මහාකාවියත් විදිහටයි සලකනු ලබන්නේ මහාකාවයක් විදිහටයි සලකනු ලබන්නේ කවු සිලුමින මහාකාවිය එවගේම කාවිසේකරය මහාකාවිය. සුරවීර ඒව. සාහිත්‍ය පවිචාර ප්‍රදීපිකා කියන සාහිත්‍යී විචාර ග්‍රන්තයේ තුළ මේ පළිබඳව සඳහන් වෙනවා හොඳයි මහාකාවිය ඊළඟට දෙවනි කාවී විශේසේ තමයි කන්්ඩ කාවිය. එක් විසයක් ආස්ත්‍රයෙන් ලියවුුණ ඒකාර්ථ ප්‍රතිපාදක එක් අර්ථයක් හැඟවීම සඳහා එ අර්ථයක් ප්‍රකාසයට පත්කිරීම සඳහා නිර්මාණය කරගනු ලබන කාවේ විශේෂයක් තමයි කණ්ඩ කාවී කියලා කියන්න අපි ඉදිරියේදී එවැනි කාවියන් පිළිබඳ විස්්තට සවිස්තරාත්මකව කරන්න බලාපොරොත්තු වනො දැනට මක තපා ගන්න විසයක් ආශ්‍රයංගලී වෙච්ච කාව්‍ය විශේෂය තමයි ඒර්ථ ඒකාර්ථයක් ප්‍රකාසයට පත්කිරීම සඳහරචජන වූ කාවි විසේෂයක් තමයි කණ්ඩ කාවි කියන්න කියලා හෙටිකාී හෙවත් ලගුකාවිය කියලා කියලත් මේ කාවී විශේෂය හඳුන්න නවා කෙටිකාවිය එමටත්නන් ලගු කාවය කියලා. මේ කාවි විසේසත්වය තියන විසේසම ලක්ෂනය තමයි ඊතාත්මක ස්වභාවයිෙන් ක ඉදිරිපත්ොට තිබ කීතාත්මක සුභාවයකින් තොරතුරු ඉතිරිපත් කට තිබීම. සංස්කෘත කණඩකාවය කාලිදාස මහකවයාගේ මේග දූතය වලාවක් දූතයා කොට ගැනිමින් සිදුකට තිබෙන මහකාවිය එවගේම රිිත්තුූ සංහාරය කියන කා්‍යිය ග්‍රන්තයත් කණඩකාවී යටතට ගනු ලබනවා.ඒවගේම සිංහලයේ ඩකාවිව විදිහට අපිට දක්වන්නට පුුවන් මෝදවදාවත ගුත්තිල කාවී කියන කාවයන්. මෝදවදාවත ගුත්තිලකාවිය කණ්ඩකාවිය. ගුත්තිල ජාතකය ඇසුඩින් ගුත්තිල සහම් මූසිල කියන ගුරුවරයා හා සිස්්‍යාතර සිදුවන්නවූ අරගලකාරී තත්වය, ගැටුම්කාරී තත්ත්වය විස්තර කොට දැක්වීම තමයි ඉංහල කණ්ඩකාවයක් වෙච් ගුත්තිල කාවී තුළ සාච්ා වෙලා තියෙන්. ඟට කෝසකාවී කියන කාවි විසේසයට අවධානී යොමු කරම එකන එක සම්බන්ධයක් නැති සජාතිීය කරුණු සංග්‍රහකිරීම් වසයෙන් බන්ධනය කළ ස්ලෝක සමූහය කෝසකාවී නම් ස්ලෝක සමූහය එම නැත්න සිංහල ආරයට අනුවපි කතා කරන වනම් කවි විසේසය සිංහල භාසාාව කවිතියෙන් එනම් එකන එක සම්බන්ධයක් නැහැ මේ කාව්‍යවල දූතකාවීක වගේ එවගේ මහාකාවයක වගේ එකකට එකක් සම්බන්ධ වෙච්ච ලක්ෂණයක් නැහැ. පෙන්වෙන්ගූ අවස්ථාවන් තමයි පවතින් ප්‍රජාතිය කරුණු සංග්‍රහ කිරී වසම් බන්දනී කළ සමාන වූ ජාතික සමාන වූ ස්වරූපතියන කොටස් ඒරාසී කොට මේ නිර්මාය සිද්ධවෙලාතියන අපි දිරිය දී පිඳව ස්තර තවත් සාකච්ඡා කරමු. එවගේම නිදසුනක් විදිහට අපිට දක්වන්නට පුළුවන් අමරකෝස කාිය්ඩකායක් කෝසකාවයක් විදිහට දක්වන්නට පුළුවන්. ඊළඟට චම්පුකාවිය. ගද්ධිය සහ පද්ධිය කියන දෙකම මිශ්‍රව රජනාවී වෙලාතියෙන කාවි විශේෂයක් තියෙනවා ඒ කාව විශේෂය තමයි චම්පුකාවි කියලා කිය ගද්විය පද්ිය කොටස් දෙකම මේ කාවය ඇතුළේ අපිට දකින්න පුළුව මේකාවි විසේසය සිංහල සාහිත්‍යය තුළ ඉතාමත් විරල මට්ටමක තමයි පවතිබේ. චම්පුකාවිය ගදධය පද්දීම ස්ශ්‍රණයෙන් ලියවුණු ශ්‍රව්‍ය කාවය විසේෂයක් ශ්‍රව්‍යිය කාවය විශේෂයක් ශ්‍රව්‍යිය කාවී විශේෂයක් කියල කෑන්නේ ඇශ්‍රවණය කිරීම සඳහා ඇසීම සඳහා රජනූකාව විශේෂයක් කියනෙක් එවිදිට චම්පුකාවිය කෝසකාවිය සහ කණ්ඩකාබිය මහාකාවිය පිළිබඳ විස්තර අපි හැදෑරිය යුතුයි තින්මා මේ වෙලාවේදී ඔබට කියල දුන්නේ කාබ්‍ය ලක්සන කිහිපයක් පිළිබඳව පමණයි මේ මහාකාබිය කණ්ඩකාබිය කෝසකාව සහ චම්පුකාබිය මොනවාද කියන එක සිංහල පුරාතන පද්ධ්‍ය සාහිත්‍ය තුළ තිබෙන කාවයන් ඇසුරින් අපි ඉතිරියේදී විස්තර සහිත සාකච්ඡාවන් පවත්වන්නට බලාපොරොත්වෙනවා එසේ නම් අපි අද දිනයේදී සිංහල සාහිත්‍යය උසස් පෙල කෙටි සටහන් තුන යටතේ පද්්‍යකාපියන් වල පවතින්න වූ ප්‍රබේද සහ ඒ ප්‍රබේදයන්ගේ සුවිසේ සත්වයන් කතා කළේ ඊළඟ සාකච්ඡාව සමගිනුත් සම්බන්ධ වන්නට කෙලබට මතක් කරමින් පිරිවෙන දහම්පාසල අපගේ ජට නාලිකාව තුළින් සමුගන්නවා ඔබට තෙරුවන් සරණයි.